ආයිබුවන් 2019 ජූලි 1න් පස්සේ හැම බැංකුවකම ස්ථාවර තැන්පත් අනුපාතයන් 10%ට අඩු වගේ සාමාන්‍ය අනුපාතයකට මහ බැංකුව විසින් අරගෙන ආවා. සම්පත් බැංකුවෙත් ඒ අඩු කරපු අනුපාතය 1 year maturity ස්ථාවර තැන්පත් සඳහා 9.83ක වගේ අනුපාතයක් තමයි තිබුණේ. ඒ අනුපාතයත් 2019 සැප්තැම්බර් 1 සිට නැවතත් අඩු වෙලා තිබෙනවා. සම්පත් බැංකුවේ කලින් තිබුණු 1 year maturity 9.83ක අනුපාතය 8.5කටත් 9.41ක තිබුණු 1 year monthly අනුපාතය මේ විදිහට 8.15 දක්වාත් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම මාස 6 ස්ථාවර තැන්පත් සඳහා 8කුත් මාස 3ක් සඳහා 8.5කුත් තමයි සම්පත් බැංකුව මේනකොට ලබා දෙන්නේ. සමස්තයක් විදියට බැලුවොත් මේ පොලී අනුපාතයන්ගේ අඩුවීම 1.25කටත් වඩා වැඩි. ඔයාට දැන් සම්පත් බැංකුවේ රුපියල් ලක්ෂයක් වගේ ස්ථාවර තැන්පතු දැම්මොත් මාසයකට ගන්න පුළුවන් රුපියල් 645ක වගේ මුදලක්. වසරකට දැම්මොත් ගන්න පුළුවන් රුපියල් 8075ක වගේ මුදලක්. කලින් රුපියල් ලක්ෂයකට වසරකට ලැබෙන පොලී ආදායමට වඩා රුපියල් 1200ක වගේ පොලියක් අඩුවෙන් තමයි ඔයාට මේ අනුපාතයන්ගේ අඩුවීම නිසා ගන්න පුළුවන් වෙන්නේ. CDB බැංකුව වගේ හැරුණම අනෙක් ගොඩක් බැංකුවල ස්ථාවර තැන්පතු අනුපාතයේ නම් තාම වෙනසක් වෙලා නැහැ. ඒවා 2019 7/1න් පස්සේ වෙනස් වුණු සාමාන්‍ය අනුපාතයෙන්ම තවම තිබෙනවා. ඒ වසරක ස්ථාවර තැන්පතු සඳහා මැචියුරිටි 9.83කුත් මන්ත්ලි 9.4 වගේ අනුපාතේනුත්. ඒ වගේම සම්පත් බැංකුවේ සීනියර් සිටිසන් ජ්‍යෙෂ්ඨ පුරවැසි අවුරුදු 55ට වැඩි අයට ලබා දුන්නු ස්ථාවර තැන්පතු අනුපාතයත් මේත් එක්කම තව ටිකක් අඩු වෙලා තිබෙනවා. 2019 7/1න් පස්සේ සීනියර් සිටිසන් සඳහා සම්පත් බැංකුව ලබා දුන්න වසරකට 9.83 9.41 අනුපාතය මේ වෙනකොට 1 year maturity 9ත් 1 year monthly 8.65 දක්වාත් 2019 සැප්තැම්බර් 1 ඉඳන් අඩු වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු වල අනුපාතය අනිකුත් සාමාන්‍ය අනුපාත වලට වඩා වැඩි විය යුතුයි. නමුත් සම්පත් බැංකුවේ දැන් තිබෙන සීනියර් සිටිසන් අනුපාතය ගත්තොත් අනිකුත් බැංකුවල සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාත වලටත් වඩා අඩුවෙන් තමා ඒ අනුපාතය තිබෙන්නේ. ඒ නිසා මේ දවස්වල නම් සම්පත් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් වල ආයෝජනය කරන එකෙන් ඔයාලට වැඩි පාඩුවක් වෙන්නට පුළුවන්. FD දානවා නම් සම්පත් හැර වෙන බැංකුවක් තෝරා ගන්න එක තමා වඩාත්ම නුවණට හුරු. මේ අනුපාතයන් අඩු කරන්නට බලපාපු ප්‍රධානම හේතුව තමා මහ බැංකුවේ විසින් ආයම වතාවක් මේ අනුපාතයන් ටිකක් අඩු කරන්නට වාණිජ බැංකුවලට කිසියම් විධානයක් ලබා දීම. 2019 8/23 තිබුණු මොනිටරි පොලිසි රිවියු එකෙන් ආයම වතාවක් ස්ටෑන්ඩඩ් ඩිපොසිට් ෆැසිලිටි රේට් එක 7.5 ඉඳන් 7.7ටත් ස්ටෑන්ඩඩ් ලෙන්ඩින් ෆැසිලිටි රේට් එක 8.5 ඉඳන් 7.8ටත් 0.5කින් වගේ මහ බැංකුවේ විසින් අඩු කළා. මේ 0.5ක මහ බැංකුවේ විසින් සිදු කළ අඩු කිරීම නිසා ඉක්මනින්ම සම්පත් බැංකුව තමන්ගේ FD rates අඩු කිරීම සිදු කළත් අනිකුත් බැංකුව නම් ස්ථාවර තැන්පත් අනුපාතයන් තවම අඩු කරලා නැහැ. අනිකුත් බැංකු මේ ස්ථාවර තැන්පත් අනුපාතයන් මේ අඩු කළ 0.5 නිසාවෙන් ගොඩක් දුරට අඩු කරන එකක් නැති වේවි. දැනට මේ සම්පත් බැංකුව හැරුණාම අනිකුත් ගොඩක් බැංකු ස්ථාවර තැන්පත් සඳහා කලින් තිබුණු මැචියුරිටි 9.83 අනුපාතයත් මන්ත්‍රි 9.4 වගේ අනුපාතයත් මේ විදි දිගටම පවත්වාගෙන යනවා. මේ වසර ඇතුළත වගේ ස්ථාවර තැන්පත් අනුපාතයන් වැඩි නොවුනත් 2020 වසර වන විට නම් මේ ස්ථාවර තැන්පත් අනුපාතයන් බොහෝ දුරට වැඩි වේවි. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව මාස කිහිපයකින් වගේ මේ අනුපාතයන් වැඩි වන්නට බොහෝ ඉඩ කඩක් තිබෙනවා. ඔය මේ දවස්වල ස්ථාවර තැන්පතු දානවා නම් කරන්න ඕනේ කෙටි කාලයකට. මම කලින් වීඩියෝ වල සඳහන් කරා වගේ මාස 3 මාස 6 වගේ කාලවලට ස්ථාවර තැන්පතු දාන එකයි. මහ බැංකුව මේ තැන්පතු අනුපාතයන් අඩු කරලා ණයදන අනුපාතයන් අඩු කරනවායි කියලා කීවට තවම කිසිම බැංකුවක ණයදන අනුපාතයන් නියමනතෙක් අඩු කරලා නැහැ. ණයදන අනුපාතයන් නම් තවම තිබෙන්නේ 13ත් 16ත් අතර වගේ අනුපාතවලින්. ඉතින් 9ට වගේ තැන්පතු අරන් 15ට වගේ ණය දුන්නාම පෙරට වඩා වැඩි ලාභයක් බැංකුවලට ලැබෙනවා. ඒ වගේම අඩුපොලී අනුපාතයන් යටතේ ස්ථාවර තැන්පතු ආයෝජනය කරනවට වඩා මිනිස්සු සාමාන්‍ය තිර කිරීමේ ගිණුම්වලම මුදල් තියන්න හරි වෙන වැඩි ප්‍රතිලාභයක් ලැබෙන වෙනත් ආයෝජනවල ආයෝජනය කරන්න වුණත් පෙළඹෙන්නට පුළුවන්. එසේම මේ තත්ත්වය යටතේ ටිකක් වැඩි අනුපාතයක් ලබා දෙන බැංකුවක් ආයතනයක් දැක්කොත් ඒකේ වගේ ආයෝජනය කරන්න වුණත් මිනිස්සු පෙළඹෙන්නට පුළුවන්. ඉතින් මුළු බැංකු පද්ධතියම ලබා දෙන මහ බැංකුව විසින් කියලා තියෙන සාමාන්‍ය අනුපාතයට වඩා 3ක් 4ක් වගේ අනුපාතයක් දෙන තැනක් තිබුණොත් ඒක ටිකක් ලබා දෙන්න බැරි පොලියක් වෙන්නට පුළුවන්. මේ දවස්වල නම් 14ක් 15ක් වගේ පොලියක් වසරකට කෙනෙක් දෙනවා කියලා කියනවා නම් ඒ ආයතනය අනිවාර්යෙන් ව්‍යාජ ආයතනයක් වෙන්නට පුළුවන්.
වැඩිපුර ලැබෙන පොඩි පොලි ආදායමක් බලාපොරොත්තු වෙන් ලොකු අවදානමක් දරලා ඒ වගේ ආයතනවල ආයෝජනය කරලා Tamange මුදලුත් නැති කරගන්නවට වඩා සාමාන්‍යයෙන් ලැබෙන පොලිය හැම වෙලෙම ප්‍රමාණවත් කියලා හිතන්න. ඉතින් මේ වගේ වෙනස් වෙන ස්ථාවර තැන්පත අනුපාතයන් ගැන දැනගෙන Tamange ආයෝජන තීරණ නිවැරදිව ගන්න අදහසක් ලබා ගන්න මගේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එකත් subscribe කරන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඔබට ජය වේවා.